බැඩ්මින්ටන් ඉතිහාසයේ ජයග්‍රහණ අතරින් ඉහළම ජයග්‍රහණය පළමු වතාවට ලංකා ක්‍රීඩකයෙක් ඒ වගේ මට්ටමක ළඟා වෙන්න පුළුවන් වුණේ. මේ මාස 17 වෙනිදා ඉන්දියා බල අපිටත් වුණා ටූර්නමන්ට්ස් දෙකකට සහභාගී වෙන්න. ඒක ශ්‍රේණිගත කිරීමවල BWF 300 එකක් සහ BWF 100 එකක් නමින් තමයි මේ තරගාවලි දෙකම සහභාගී වුනේ. ඒක ලොකු ටූර්නමන්ට් එකක්. ඒ වගේම පළවෙනි ටූර්නමන්ට් එක සයිඩ් මෝඩ් ඉන්ටර්නැෂනල් තරගාවලිය. දෙවෙනි ටූර්නමන්ට් එක ඔඩිෂා ඕපන් තරගාවලිය. එහිදී ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ඒ වගේ ටූර්නමන්ට් එකකින් රන් පදක්කමක් ගෙනීමට මට මිශ්‍ර යුගල උසව්වෙන් හැකියාවක් ලැබුණා. ඒ වගේම ලෝකඩ පදක්කමක් ගෙනීමට පිරිමි යුගල උසව්වෙන් මට සහ බුවනකට හැකියාවක් ලැබුණා ඔඩිෂා ටූර්නමන්ට් එකේ තරගාවලිය. ඔබ මේ ජයග්‍රහණය වේ පුජ්‍යලික දකින්නේ කොහොමද? පුද්ගලික වශයෙන් මම ගොඩක් සතුටු වෙනවා. මොකද මම හිතුවේවත් නැහැ මේ වගේ ටූර්නමන්ට් එකක්, ඒ කියන්නේ මේ වගේ ටූර්නමන්ට් එකක් ජයග්‍රහණය කරන්න පුළුවන් වීම ගැන. මොකද ශ්‍රේණිගත කිරීම වල ඉහළම ස්ථානයේ ක්‍රීඩිකාවන් තමයි ඒ ටූර්නමන්ට්ස් වලට සහභාගී වෙන්නේ. ඉතින් මට හිතෙන්නේ මම මගේ බැඩ්මින්ටන් ඉතිහාසයේ ජයග්‍රහණ අතරින් ඉහළම ජයග්‍රහණය ගත්තා කියලා මට මේ අවස්ථාවේදී කියලා කියන්න පුළුවන්. ඇත්තටම ගොඩක් සතුටුයි. මම ඒ කියන්නේ ජාත්‍යන්තර තරගාවලි වලට ගොඩක් සහභාගී වෙලා තියෙනවා. ඉතින් එතනින් ඒ ජාත්‍යන්තර තරගාවලි ගත්තාම ඒ ගත්ත තරගාවලි වලින් ගොඩක්ම ඒ කියන්නේ ඉහළ මට්ටමක ජයග්‍රහණයක් තමයි අපි ගත්තේ. ඉතින් මිශ්‍ර යුගල ඉසව්වෙන් රන් පදක්කම ලබා ගත්ත එක ගැන ගොඩක් සතුටුයි. ඉතින් ඇත්තටම සතුටුයි මේ ජයග්‍රහණය පිළිබඳව. ඉජේ සරසම කොහොමද? ඉදිරි සැලසුම දැන් ලබන මාසේ අපිට පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ තේරීම් තරඟ තියෙනවා. ඉතින් ඒ තේරීම් තරඟ වලින් සුසුකම් ලැබලා පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය වලට සහභාගී වෙන්න ඉලක්කයක් තියෙනවා සහ ඉතින් එහාට ශ්‍රී ලංකාවට පදක්කමක් ගේන ලොකු හිණයක් තියෙනවා. මේ පාර තිබ්බ සයිඩ් මෝඩ් ඉන්ටර්නැෂනල් එකේ සහ ඔඩිෂා ඕපන් එකේ මම ඩබල්ස් ප්ලේ කරා. ඒකදී ඔඩිෂා ඕපන් ටූර්නමන්ට් එකේදී මෙන්ස් ඩබල් එකෙන් සෙම් ෆයිනල් එක ලැබුණා. ඒක ලංකා ඉතිහාසයේ පළවෙනි තමයි අපේ මෙන්ස් ඩබල් එක වගේම වෙන පළමු වතාවට ලංකා ක්‍රීඩකයෙක් ඒ වගේ මට්ටමක ළඟා වෙන්න පුළුවන් වුණේ. ගොඩ සතුටුයි ලැබපු ජයග්‍රහණය පිළිබඳව. මෙවැනි නවතම ක්‍රීඩා තොරතුරු දැන ගැනීමට අපගේ SL Sport YouTube channel එක දැන්ම subscribe කරන්න.